ම්මා සම්බුදු සරණයි සොපින්වත් ඔබ සැමට. ජය රූපවාහිනී නාලිකාව ඔබවිත ගෙනෙනු ලබන දායකත්ව සධර්ම දේශනා මාලාවේ මේ සූදානම තවත් එක් සධර්මාණු ශාසනාවත් සමකින් ඒ ආත්මික වන්නකයි. අදවසේදී සුම් යෙදුමූස්සේ ඔබවිත ගෙනෙනු ලබන සමාදිීට්ටි සධර්මාණු ශාසනවත් සමකනුයි ඔබ අප මෙලෙසින් සහ සම්බන්ධ වන්නේ. පින්වතුනිා දවසේදී මෙම උතුම් සදධමදේශනාව සඳහා අපගේ වන්දනයාරාධනී පිළිගෙන සදහාම් මණඩපේවේත වැඩමකොට වදාළ ගෞනි දේශකයන් වහන්සේ. කොළබහත ජාත්‍යන්තර විපස්සනභාවනා මධ්‍යස්ථානය වැවඩ දොඩම් තලා ධම්ම කිරයාාරණ්‍ය සේනාසනය යන උබහය සේනාසනාදයේ පත කම්මට්ටානාචාර්ය විනි්‍යාච්චාර්ය විද්‍යපයේදයේ නම කියන්නටවසරයි අතිපූචනීය උඩදුම්ம்பර, කාශ්්‍යප ස්වාමීන්දු්‍රාණන් වහන්සේ. සුපින්වතුනි ගෞරවනය දේශකයන් වහන්සේ පෙළිගැනීමක් වශයෙන් අපි සාතුනාතයක් පවත්තමුෝ. සාතුූ සාතුූ සාධෝ. අදතවස්සේදී මෙම උතුම් සද්ධර්ම දේශනාව සඳහා සැදහැති දායකත්වේ ගෙන කටයතු කනු ලබෙනවා. ල පහත සෙරිමාවෝ බන්ඩාරණයක විද්‍යාලයට වසර පණහක් සපරීමෙන් නිමිති කොටගෙන එම විද්‍යාලියයේ එවකට විද්‍යාලිය සිසුවියන් කැලවිසින් මෙම උතුම් සද්ධර්ම දේශනාව සඳහා සැද හැති දායකත්වේගෙන කටයුතු කරනු ලබනවා. එසේනම් අප විසින් ඉතාමත් ශ්‍රද්ධහාවෙන් සකස් කරගන්න ටයදන වූ මේ සොපිපුණු සුවදමල් ගෞරවනිය දේශකයන් වහන්සේ වෙ අතකස්වා තිලෝගුරු අමාමැනී සම්මා සම්පෘදුපියාණන් වහන්සේ වෙත පෝචා කරන්නටයි මේ ආරාතනය. සාධූ, සාධූ, සාධෝ, එනනතුරව ගෞරෝනි දේශකයන් වහන්සේට චාර්ීිත්‍රාණ කෝලව දැහැත්වට්ටිය පූචා කරමින් සද්ධර්ම දේශනා පවත්වන්නට අපි දෙපානයමද අරාධනා කොට සිටිමෝ සාතූ, සාධූ, සාධෝ, සප්ප රසං, ධම්ම රසන්, ජිනාතී, සියලු රසයන්ට වඩා ධර්ම රසය, ශ්‍රේෂ්ට වන්නේ අක්‍රවන්නේ උතුම් වන්නේ තිලෝකුරු අමාමෑනී සම්මා සම්බුතුපයාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ලොවට පසක් කරනුවස් ජයරෝපවාහිනී නාලිකාව සූම් යෙදමූ සයෝබ බැතගෙනෙන් ලබන සම්මා දිිට්ටි සද්ධර්මානු ශාසනාව අපකිරරිියනු කම්පාවෙන් පවත්වන්නට අපි ගෞරවනිය දේශකයන් වහන්සේට දෙපානමදාරාධනාකොට සිටිමෝ. අපගේ නාකස්වා මිද්‍රයණන් වහන්සේට නමස්කාරවේවා. සාතුූ, සාතුූ සාතුෝ. අවසරයි ස්වාමීන් වහන්සේ. ධර්මස් වයට පති මෙයින් තිසරම සයතු පංචසීලයේ සමාදාන්වෙන්න නොමස්කාරකයන් තුන්නතාව නමුතස්සේ භගවතූ වරහතු සම්මා සම්බුද්ධස්ස, නමුතස්සේ භගවතුූ වරහතුූ, සම්මා සම්බුද්දස්සෙ, Nam tasebaga betul warhatu sama sam Buddhase buddang sararanang gacaidang sarenang gacaami Damang sarenang gacai Namang sarenang gacaami sanggang saranaang gacai sanggang sarenang gacaami Duti ammpi buddang sarenang gacaami Dutimpi buddang sarenang gacai Duti ammpidang Dammang saranan gajah ami, dudiampi damang saranan gajah sanggang saranan gajah ami, sanggang saranan gajah ami, dudiampi dudiampi butang saranan gajah ami, dudiampi butang saranan gajah ami, dudiampi damang saranan gajah ami, sanggang saranan gajah සgang சරනගචමි සරණාගමන සම්punනමබන්තේ පානතිපාතාවේරමනී සිකා පදං සමාධියමි පනාතිපාතාවේරමණී සිකාපදන් සමාධියම අදින්නාධාන වේරමණී සික්කා පදං සමාධියමි අදිින්නධනවේරමණී සිකාපදැන් සමාධියමිකාමේ සුමචචා චරාවේරමනී සික්කා පද සමාධ දමි කාමේ සුමිච්චාචාරාවේරමණී සිකාපදැන් සමාධයාම සාවාදාවේරමනී සික්කහපදං සමාධයාමි සාවාදාවේරමණී සිකාපදැන් සමාධයාමි සුරාමේර මජ්ජපමාදට්ටානාේරමණී සිකාපදන් සමාධයාමි සුරාමේරය මජ්ජපමාදට්ටානා වේරමණී සිකාපදැන් සමාධයාමිී සරණන සද්ධං පංචසී ළං දම්මං සාදුකං සුරක්කි කත්තා අප්‍රමාදීන සම්පාදී තබ්බං ආම්බන්ති සතුසාතුු සදුු. සමන්තා චක්කවාලි සු වත්‍රාගච්චන්තු දීවතා සද්දම්මන් නිරාජස සුනන්තු සග්ග මොක්කදං දම්ම සවන කාලු අයං භදන්තා දම්මස්සවන කාලු අයං භදන්තා දම්මසවන කාලු අයං පදන්තා නමුතස්ස භගෞතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගුතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගෞතු වරහතු සම්මා සම්බුද්ධස්ස සම්මා සම්මාධි්ටීතිීකිත්තාවතානු කෝවාවසෝ සම්මාදිිට්ටි හෝතීති සධබද්ධ සම්පන්න පෙන්නන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි ්ජීවිතය සඟස්කරගණ්ඩ ඕනේ ඉතාම නිවැරදිව. ඒ සඳහා අබුහෝ වේස දරල කටයුතු කරන්න ඕනේ උපකාරයක් වසයෙන් තමයි හැකි වෙෙලාවල්වල හෝ සිද්ධ කරන්නට අරමුණු කරගෙන මේ සම්මාධිට්ටි දේශනාමාලාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ සූම් තාක්ෂණය ඔස්සේ අපේ පින්නන්තායට සම්බන්ධ වෙන්ඩ අවශ්‍යතාවය තියෙනය සඳහා. ති අද ආරම්භ කර දශනා මාලාවේ අරමුණ පැහැදිලි මාතෘකාවෙන්ම හැම්බලේම ජීවත්වවෙන්නේ අපේ මනසර අපිට කියන පණවිඩ අනු ම මෙහෙම කිවොත් පැහැදිලි අපි හැම්ම කෙනෙක් ළඟම හරියට නිකං විනිශ්කාරයෙක් ඉන්නවා වගේ හැම කෙනෙක් ළඟම අපි හැම්බෙලේම යමක් විනිශ්ච කරනවා ඒයන්නේ අපි හිතමකෝ දෙන්නෙක් බැනගන්නව දැක් කියලා අපි ඉන්න කණ්ඩායමම කවරුහරි දෙන්නෙක් බැනගන්නවා දකිනවා ඒ ඒ බැනගන්න දෙන්න අපි අඳුරනගක්කය මේ දෙන්නගේ බැනගන්නවා දකිනකොට සහ ඒ බැනගන්න දේවල් ඇහෙනකොට ඒ සිද්ධිය වරුණවා කියට දැන් අපි කණ්ඩයම් එකතු වෙලා මේ සිද්ධිය ගැන කතා කරන්න ගිහාම අපි එකක්කෙන එක එක් කෙන මේ සිද්ධිය ගැන දරන්නේ වෙන සදහස් ඇයිඒ ඒ එකක මසිදිය දක්කා අපි දෙන්නෙක් බැනගන්නවා දැක් ඔක්කොමල ක්ඩායම දන්න දෙන්නෙක් මේ බැනගත්තේ එතකොට ඇයි අපි එක එක්කෙනම් මේ සිද්ධිය ගැන එකක විදිහ අදහස් තරන්නේ කොහම දෙක උනේ කියලා හොල බැලෝොත් හිතල බැලුවොත් ඇත්තම අපිම හිතල බලඩු ඕනේ ඇයි මේ අපි මේ ඉපදිලා තියෙන ලෝකයේ අපි එකක් කෙනට එකක් කෙනට එකක් කෙනට මේ වෙනස් 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 සිදිහේ හැසිරීම් අපි ඕනෑ තරම් දකිනවා හැබැයි අප ඒ හැසිරම්වලට හේතුව මොකක්දදි කියෙන හොල බලන්න එතකොට නුවන තියෙන මිනිස්සුනං සාමාන්‍යෙන් කරන්්ඩෝනේ හොල බලඩුනු මොකද මේ වෙන්නේ මගේ ලළඟ මොකද වෙන්නේ නුම්ලඟ මොකද වෙන්න කියලා අපි හල බලන්නන ඇත්තටම අපේ හිතවත් දෙන්නේ අපි කණ්ඩායමක් ඉන්න එකණ්ඩායම හිවත් දෙන්නේෙක් බැනගන්නවා දැක්කහම බැනගත්තවතුන් ඒ පිළිබඳව එකඒ කෙනට එකක්ෙනට අදහස් වෙනස් අදහස් එනව කිවනේ. මේ වෙනස් අදහස් එක එක්ෙනට එනවැයි. මොකක් හරි හරිකත් තියෙන්ඩුවන්නේේ. මෙ සිදිය රදාලෝ හරිකත් තියෙන්ට ඕන. එන එක හොයා ගණ්ඩත්වෙනවා අපිට මෙතන තියෙන ප්‍රශ්නයක් කියලා තේරෙන්ඩ ඕන. ඇයි මෙහෙම අදහස් එන්නේ. අපි ඒ දෙන්න ගැන එක එකෙන අතීතයේදී දන්න ආකාරයක් තියෙනවා. මෙයාගේ හැසිරීම මෙම කෙන පිතුම පික් කෙනක් ගැ දන්න ය කියක් කෙනෙක් කියලා අතීතයේ ඒ මන්දන්න හැඩි. තවයි කෙනෙක් කියයා ගැනම දන්නවා ය අවදාකොත් කියල කිය නෑ කියලා. එක්ෙක් හිත එකොට එයා කේලං කියන කෙනෙක් කියලා දන්න එක්කෙනා එයාගේ පැත්තර කතා කරන්න. යකෙන මෙයා කියේලා කියනක්නෙක් මෙයාට බයින්ඩම තම යෝනෑ කියලා එක්ෙනෙක් කෙන තුර අනිත් එක්කෙන ෙන නැනෑ මෙයා හරිහොඳ එක්කෙනෙක් මෙයාට ලොකු පාපයක් මෙයට බැන්න එකෙන ඇඒ අපි දන්න හැටියට නේද අපිට සිතුවලියන්නේ කොහොමද අපි අතීතයේදී සයම්යම් දේවල් පිළිබඳ දැන ගෙන තියෙන හැටියට තම? එතකට අප දැනුම එකක් කෙනට එකක්ෙනට වෙනස්නේ ඇයි දැනගෙන ති හැටිටතම දැංවර්තමානය තුතිියෙන්නේ එතකොට දැන් අපේ දැනීම එකක් කෙනට එකක් කෙනට වෙනස් අපේ දැනීම එකක් කෙනාට වෙනස් නං මේ වර්තමානයේ මේ මුොහොතේ අපිට මේ ලෝකය පිළිබඳව මොනහරි දකිද්දී මොනොහරි ඇහෙද්දී අපි එකනෙකාට 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 ඒ එකම සිද්ිය හින්දා ඇතිවෙන අදහස් වෙනස් අන්න එක එක් කෙනාගේ තියන ඒ දැනීම නිසා මේ වෙලා වෙනකොට ඇති වෙලා තියෙන අදහසට අපි කියන මොකක් කියලද දැක්ම කියලාඒයාගේ දැක්ම අපි ලාට කියන බැනගද හොම කතාව කියන ඒවාට හිතන හැටමි මට හිතන හැටි කියලා ඇයිම හිතෙන්නේ කියලාක් හිතන්නේෑ ඒ ඔයාගේ අදහස මේක මගේ අදහස එතට හොඳටම දන්නවා අප එකනෙක්කගේ අදහස් වෙනස් කියලා. වෙනස් වෙන්ට හේතුව පැහැදිලොම් මේ ලෝකේ ගැත් හෙමයි හැම දෙයක් ගැනම හෙමයිඒ වෙනස් වෙන්ට හේතුව අපි අතීතයේදී අප ඉතින දැනුමා අනුව තම මේ වර්තමානය නිර්මාණය වෙන්නේ එතකොට අපි ඕෝකම අවධානයම කරොත් එහෙම එක් කෙනෙක්ගම තියෙන දැක්ම දවසින් දවසට සතියෙන් සතියට මාසිම් මාසිට වෙනස්ෙන්ට පුළන් පේද ඒන එන්නම් එ මගේ තියන දැක්ම අනුව තමයි මට මේ අද වෙනකොට මේ වර්තමාන මොහොතේ මට සිතුවිල්ලක්කෙන්නේ අතීතයේ මොකක් හරි මම දැනගෙන තින දෙවල්ලොට අනුව. නේද. එතකොට මගේ ද මොහ හොත වෙනස් වෙනවා. මම අද කියන එක නෙවෙයි සමහට අහැන්දැවට ගැන්. අද හැන්දැෑවැට කියන ෙේ හේට දේ කියැ හැබැම හැම්ැඩීම කියෙන බරුනෙේ ඇත් තටම මට ැන ැටි මේ එකත් එක්කම අපේ පින්නටතායගේ පුි ප්‍රශ්නයක් කහන් හිතුුණනා මේ. හිතට එක ගව ජීවත්වෙනවා කෙනෙ එක හරි දෙතකොට. හිතරෙක්ෝ ජීවත්වනවා කෙනක හරිද ලොකු ප්‍රශ්නයක් හරියට දැනුනුත් අපේ පින්නත්වීමේ ගැටලුව අපි විසිඳ මක්ොයන්න මගේ හිතරෙකෝ ජවත්වෙන කියරීමවා ආඩම්බර හොක් ලවර කියෙන න දැි කියන නහොඟ කල මම් මගේ හිතරකෝ ජීවත්වනෙන කෙනෙක් කියලා දැම් ප්‍රශ්නය ගෙන හිතරේගෝ ජීවත්වීම කෙනෙ එක හරි කියලා කියට බෑ හිතර එකක ජීවත්වන එක හරියනවා හිත ඇත්තට එකඟ නම් හිත තුළින් නැගිලාවෙන්නේ ඇත්ත නම් ඔන්න හිතරකම ජීවත්වන එක හරි කියලා කියන්න පුළන් ඇත්ත කියලා අපිට කියන්නට බෑ මොකද අපි දන්න අපේ දැක්ම දවසින්දස ොතින් හොත මොත හොත ැනුම එකවීමත් එක මොකද වෙන්නේ ඒක වෙනස් වෙනවා අන්න ඒ වෙනස්වීම නිසා අපි ලොකු ගැටලුවකට පත් වෙනවා දැන් එතකොට තව ප්‍රශ්නයක් වෙනවා මොකක්ද මට මාව විශ්වාසද මට මාව විශ්වාසද මොකද හිතෙන්නේ විශවාස කරන්න බෑ ඇයි මට හරි කියලා හිතෙන දේ හරියට හරි කියල කියන්න මට හරි කියලා මේ මොහොත හිතෙන දේ හරියටම හරි කියලා කිසිම විදිහකින් කියන් බෑ මට හරි කියලා හිතෙන්නේ මොවාද මගේ අතීතයේදී දැනගත්ත දේවල්වලට අනුව තමයි මේ වර්තමානය නිර්මාණය වෙන්නේ තවත් එකක් අහන් පුල මේ එකත් එක්ක වර්තමානය මට අයිතිද මේ වර්තමානයේ මට ඇතිවෙන සිතුවිල්ල මට අයිතිද ඇත්තටම ඇයි ඔන්න මැදිරියේ ධර්මස්ත්‍රවනය කරනයැ එකෙන යිතිනයක එතුකොට මන් අපේ පිල්වන්තයගෙන හන්නේ ඇයි අපිට මේ වර්තමානය මේ ොතේ මොකක් හරි දෙයක් ගැන හිතෙන සිතුවිල්ල අපිට අයිුති නෑ කියලා කියන්නේ ඇයි. ඒ සිතුවිල්ල මට ඕන විදිහට එන්නේ නෑ අතිීතෙම දැනගෙන තියෙන ේවල් හැටිට දමයි එන්නේ මේ වර්තමානය මක දැක්කහම මාකරි ඇහෙනකොට මාකරි විදි ොකොට නැතන් අපේ අපිට අරමුණුවෙනකොට ඉන්දියන්වලට ොකරි ඒ හඳුනා ගැනීම් සහ එක පිබඳ ඇතිවෙන අදහස එන්නේ අතීතේ මම දැනගන්න තියෙන දෙවල්ලෝට සාපේක්ෂව ඒවා අනුව තමයි මේ වර්මානය නිර්මාණය දොර එකමට අයිතියන්න. තකොට වර්තමානය මගේ සිද්ධ වෙන සිද්ධිය දිහාමං හොතර බලඩ ඕන. බලලා මංමොකත කරන්න එක හරිද කියල බලාගන්න නැතකොට ඔන්න නුවන තියන නුස්සෙකුට පින් හද වැඩවාගේ ඇ තියෙන මැරඩි ලරගන්න මොකත්. මගේ මනසිෙන් හරි සිතුවිලි එන විදිහට මගේ මනස හදන් ඕනෑ. හරි සිවිට එන විදිට හදන් ඕනේ හැදිනත වැැදිර් තමයි එන්න ඒ එන ඒවා එක් දිගට වැරදිට අබෝධ්‍යම්හයකින් මොකද වෙන්නේ මුළු ජීවිතේම මේ ලෝකයේ වැරදි විදිහට අවබෝධ කරගෙන වැරදිදේ හරි කියලා හිට හිතී ජිවත්වයෙනවා. වැරදි දෘෂ්ටය කියන්නක වැරදි දේ හරි කියලමට හිතෙන ඒ මගේ හැටි මගේ මට දැනටතියෙන අවබෝධය යනු හරිදේ වැරදි කියලා හිතෙන වැරිදිද හරි කියලා හිතෙන. ඉතින් අන්න ඒ බරපතල ගැටලුවක් තින මේ මහා පොළොව යට ඉන්න අපන්න අේ ගැඩවිල් පණුව. විශේෂ පනුවු ජාතියක්යෙන හ උඩට එනෑ. ඒන පනුව මහාපොලෝ කකා කකා ඉදල ඉඳල ඉඳදල මැල්ලන. එතකොට බුදුරජාණන් වහන්සේ. දෙසනාකන තැනක සඳහන් වෙනවා මේ සත්තු කවදාකත් මෙහෙම එලියක් තියෙනවා මේ ලෝකෙ කියලා දන්නේ. යාට මේපදිලා යටම කාලා යටම මෙ පස්ම කකායිඉදලා පස්කෝොඩේ මෙල්ලාෑන ඉතින් එලියක් තියන කලා දන්නවත් නෑය අන්න වගේ තමයි මේ වැර දෘෂ්ටි තියෙන මිනිසු යාලා හිතාගින්න මේක තමයි හරි කියලා. වැරදිදේ හරි කියලා හිතාගෙනවා මුු ජීවිතේම ගෙවලා අන්තිමට. මැල්ල එයට කවදාකත් ඇත්ත දේ මේකයි කිය සිත්‍රරි ලක් එන්න නෑ අපි අතරම් හෙමයි නැති වෙතිනියහ අපි අතර එහෙම අය නැද්ද ඉන්න කවදහරි දවසක මේ වැරදි දෘෂ්ටි ඕ කොමයි වුණොත් කෙනගේ ඒග දි දෘ්ි ක්ොමයිගලා දෘෂ්ිය රජුවවක් කියෙනවා ඒ දැක්ම වැරදි දැක්මක් කිසිම දෙයක් අරමුණු කරගෙන වැරදි දැක්මක් ඇතිවෙන්නන්නේ නැතිදත්වකට හිත පත්කර ගණ්ඩ පුලුවන්කම තියෙනවා. අන්නේ තත්වට හිත පත්වනොත් කියනවා මොනවුනා කියලද. දෘෂ්ටි ඔක්කොම මෙවරයි. වැරදි දෘෂ්ි ඔක්කොම වරයි. එධර කියනවා සෝවානුනා කියලා. හරිද. ආය කිසීම දෘෂ්ටියක් ඇතිවෙන්නේ නෑ දැන්යායයින්න හරිතෙන මිනිස්සු ගැන අම්ම ගැන තාත්තා ගැන සහෝදරයෝ ගැන ඉන්න අපිට වැඩක්තියන හෙන ජීවිතය අපි හරි ගස්ස ගණ්ඩනං කවදර යායුතු ඉලක්කය තමයි සෝන් පලය. ජීවිතේ හදාගණ්ඩනම් යායුතු ඉලක්කය තමයි සෝවාන් පලය කියරැන්න. ඉතිං ඔන්න ඕක තමයි අප හර්ගයටටම තේරුම් ගණ්ඩෝනේ ම මේ සෝවාන් වීමේ තියෙන වටිනාගම කියන්නේ එකයිවා. සෝවාන් පුද්ගලෙකු වීමේ තියන වටිනාකම කයි පිනත්න සෝවාන් පලයට පත්වෙන තුරු මේ ලෝකය ගැන දැනෙන්නේ වැරදිවිදිට. හරි ඒයින්දා අපේ ජීවිතය ගැන හරිවිදිහට තේරුම් ගැනීම ලොකු වටිනාක මක් තියෙනවා හේතුව මම මෙහෙම කියන්නම් අපිට පුද්ගල වසයෙන් තරහයන. ඒ ඒ පොඩි දෙයකින් අපට මේක තේරුම් ගැන්න පුළුවන්. දගල වසයෙන් පින්නත්නේ අපිට මේක තේරුම් ගණඩ පුුවන් එක කියන්නේ අපි දැන් කාටහහි බයින කියල හිතඩු කාටහරි මම බනිනවද මට බණින්ඩ වෙනවාද. සහරට බැන්ලති නවානේ හොඳ හිතන් නොබැන ඉන් බැරිෙනවාද නැද සහරලාලට නද කෝච්චර කරුණාවෙන් ඉන්නවග කියලා හිතුවවාද වෙලාව කර මකොතු වෙන්නේ සමහරයට නීද වෙනවා. ඇත්තටම ඒ වෙලාව ගැන හිතැන්න පොඩා මේ තරහක් කියන එක ආපුහාම මට කවදාවත් සැපක්තිය නෝද හිතට. හාරි සන්තෝසින් හිට මො මං යේ දවසම පුදුම විදිහ තරහග හිට එක කවරොකත් මේ ලොක නොද ෑ ේද එතකොට මේ ලෝකයේ අපිට තරහා යනවා කියනෙේද අපි දුකට පත්වෙලා ති එතකට අපි කැමතිද තුවාල හදාගන්න කවර තුවාල පාර්ථනා කරනවාත් නෑන ඒ වගේ තරහා කියන එක ආපුහාම අපිට දුක් ඇති වෙනවා කියන එක තේරුමම මේක අපි හිතල කරගන්නවා කියන එක තරා කියක එන්නන්නේ මොකද දුක් ෙනවට අපි කැමතිේ නෑන කොත්ම දෙෙනම් මේක මට මම කරනවා නෙවෙයි මට වෙන දෙයක් එතකොට සමහරලට තරහා එතුරමට තරහ එන්නේන් මගේ කැමැත්ති බලහත් කාරෙන් එකක් එක. හරි තරහාට පස කාටට බයින්නෙත් මට නවත්ත ගණ්ඩ බැරිහින්දා. තරහාපම කටහ ගහන්නෙත් මට නවත්ත ගණ්ඩ බැරිහිද මිනිසු තව කෙනෙක් මරන්නේත් එලට එක නවත්ත ගණඩ බැරිහිදා හරිද ඒක නවත් ගන්ඩ බැහිද. දැන් එතකොට? අපි ඉතාමත්ම ප්‍රබලකාරණාවක් මතක් කරන්න ඕනේ ඒ තමයි මට මංගැන මම හොදට ඔය විදිර හිතල බැලුවෝදන් තරා කියෙ එක මට අයිති නෑ. තරහක් මට ආවනක් ඔල්ල හර එක මංකරගත් එක නේ කාටහරිම බැන්න අනම් ඒකත් එතකට මට මට තේරෙනවා හොදටම ඒකවෙ මංකරගත්තයන්නේ අතීත මගේ දැනුමනුව ීතමට එයා ගන තේරලා තියෙන හැටියනු අතීතමගේ හිතේ මට පාලනය කරගන්නඩ බැරිදේවල් පුළුවන් දේවල් මන් තේරුම් ගත්ති නැතිහින්ද. ඒද හඳුනගෙන නැතිහින්ද.ඒ පාලනය කරට පුරදු කරපු නැතිහින්ද මෙෙනට මේ තරම් මට අයිතියක් නැතුවම ඇවිල්ලා. ඇවිල්ලා හරියට කරදරකාරී තත්ත්වයක් මට ඇති කරන පානය කරන්න දේවල් කරේ නැත්ත මෛත්‍යයහහි වර්ධනය කළ තිබේ නැත්තන් එහෙම වෙන. එතකොට දැම් මේ වර්තමාන මොහොත? වර්තමාන මහොතීමට මේ තරහ වගේ එකක් එන්නේ ඔන්න ඔය අතීතේමගේ තියෙන වැරදි සිතුවිඩි ඉන්දා දැන්මී වර්තමානය මේවෙලෑමට පාලන එකර බරමට තරගියකි රහිතඩකු අනිත් අයටත් ඒවගේමද නැත්ත නේද අනිත් අයටත් ඒ වගේ මයි ඕනම වෙලාක මට කවු හරි බනිනාාව නන්ගේ අත්තරම මේක බණනය වනෙවෙයි ඒක බනිින්ඩ වෙනවා ඒ එයාගේ මානසික තත්ත්ව එයාගේ මානසික තත්ත්වය තුළ එයාට ඒක පාලනය කරන්න පුලන් තත් යන්නේ මට ඇත්තරම කවත් දක්වත් කියන්න බෑපේ පින්නොද මෙන්න මේ වචනේ මට පුඩුවන්නන් ඇයි වාට බැරේ මට පුළුවන්නන් ඇයි වාට බැරි කියර කියන්න පුලුවන් බෑ කියන්න බෑ මේ වෙලාාවේ කියන්න බෑ මං වගේ අනාගතයේදි වඩ කියර කියන්න පුලො හරිද? මේගේ වටපුලන් අනාගතදවට වෙන්ට පුල මේ වෙලාවා ඒ කරන්නටි කැන්බෑ. හේතුව මේ වර්තමාන මොහොත නිර්මාණය වෙන්නේ අතීත දැනුම අනුව මිසක් අතීත යාගේම තිබබ දැනුම අනුව මිසක්කා ඒක නවත්තන්න කාටවක්කත් බෑ. එතකොට මම කාටහරි බයිනවනං ඒ බැනීමේ මැවුන්කාරය මන්නේවේ. නේද එතකොට වෙනගෙනෙක් මට බයිනවනක් ඒ බැනීමේ මැවුන්කාරය ඒනේ. නිකන් කියන් ඒ මට දැවුණු හරිද ඒක මට දැනු නොත් අප පින්නත්න අපිට තේරෙන්ඩ ඕන හොඳටම මොකක්ද මේ සිද්ධ වෙන සිද්ධිය කියලා අන්න එතකොට අපිට මොද වෙන්නේ අ අහවල් පුද්ගලයා මේ දය කරා අහවල් කෙනා මේ දේකරා කියලා අපිට සරහයානක අපිටට අනවතිව ඇත තේරුම් ගන්න හිද ඇත්තටම කෙනෙක් හිතලා කරන්නයක් නෙවී ඒ සිද්ධ වෙනයක් හැබැ එයාගේ සැකසීම් අනුව. දැම් බලන්න මේ දිනවල හරියට බැනගන්නවා කට්ටිය. නිතරටේ කට්ටිය එකන එක බැගන්න බැනගන්නකොට අපිට හොඳට තේරනවා බලාගෙනන්න කොට. යද මේ බැනුම් කියනේවා කොච්චර එහාට ගිහිල්ලතු රවද කියලා කියන නම් කියන්නෙ මනෝද කියලාක්ත් ඒෙන්නේ කට්ටේ. නේද? දරදා වහන්සේ අල්ලගෙන හරි අපි ඔක්කෝ මේ හැමෝට මොකද කරන්නඕ අනු කම්පා කරන්න ඇයි ඒ ඒයාලග මොකක්ද දැක්ම හරිද එතකොට ඉක්මනින් මොකද කරන්න ඕනේ ඒවා කියල දෙෙන වැට පිළි වෙලා හදන්න්නෙනවා ඉක්මට කියලා දෙන්නු ඇයි දළදා වහන්සේ මොකටද එතකොට මේ දරදා වහන්සේට අදාළවද යම් කිසි කෙනෙක් බෞද්ධ ධර්මයට අනුව දේශපාලනෙ කටයුත්තා කරන්න ධර්මානුපුල නැතුව ධර්මය පාවෙච්චි කල වාසියා කරගෙනඒ දර්දා වහන්සේ කරත් ද නේද එතකොට ඒ වගේ එක එකක දේවග කියපු කරපු අය තැන්තැන්වල තින්නවා ඉතින් ඒ වගේ අයදිහා අපි දේශ සහගත නැතුව නිවැරදි කරන්න පුළුවන් තැනකට සිතුවිලි ොදවන්ඩ ඕන ඒගේ තැන්වලදි පවා අපිට ඇයටහෙන් ඕන මේ මේ අයගේ අවබෝධය මේ මේ අයගේ අවබෝධය අන්න ඒ අවබෝධයට අනුකූලව තමයි අපි කටයුතු කරන්න ඕන ඒ ඒ අය හැසිරන්නේ ඒගේ අවබෝධය අනුව කියෙන මං වටහාගණඩ ඕනන්න ඒ වටහාගන්න මට දැනීම දෙ සිතක් සකස්වෙන්නේ කොහොමද සිතුවිල් ලක් එන්නේ කොහොමද ඒ සිතුවිලී ස්ොභාවය මොහක්ද කියලා මේ ඔක්කෝම පිළිබත් දැනීමක්නවා අන්නේ කර තමයික කියන්නේ අපිට අපි පිළිබඳව ව අධ්‍යයන කරන්නු මගේ සිත සකස් එන්නේ කොහොද සිතුවිලි හැ දෙන්නේ කොහොමද ආයකරතමයි චිත්තාන පස්සනා දම්මානු පස්සනාකක ධර්මය තියන්නේවා එය නොතින සමුදය දම්මානු පස්සීවා දම්මස්මින් හරතීමු වය දම්මානු පස්සීවා දම්මස්මිං හරතිී ඒ මොද මුණවාදේ සිතුවිලි ඇති වෙන හැටි සං්ඥා සංස්කාරයන් ඇතිවෙන්ඩ හේතුවෙන දවර්මනවද. සංඥා සංස්කාරයන් නැතිවඩ හේතුවෙන දවර්මුණවාද. හරිද එතකොට මේ ධර්මය හදාරණ කෙනෙකුට පිල්න්නත් න තියෙෙන මන් ගැන හදාාරන්න. තමන් ගෙන හදාරන්තමයුතියන කාය වේදනා චිත්ත ධම්ම ගෙන කොටස් හතර විතරයි අපිළඟ තියෙන්නේ. එ මේ ශරීරය කියලා ගත්තහ මේක වෙන මුණවත් නෑ. අනුන්ගේ සරිර ක කියලා ගත්තහමත් වෙනවුණුවවත් නෑ ිීවස්තු කිය ගත්හම වෙන මුණුවදන මනුවවතින රපදන සංඥංර විඤ්ඥාන කියන ක්‍රියාවලි පහක් ඇතන වෙන්නේ. මේ හැම තැනකම් වෙන්න එහෙම ක්‍රියාවලි පාක්. අපිළඟත් හෙමයි. අපේ තියෙන කුඩාමයකකය තමයි ඒකක පහ තමයි ඔය රූපවේදන සංඥා සංකාර විඤ්ඥාන කියල කැනෙ මුණවා දත්තටේ මෙ බලඩ. නාම නොවන අරූප නොවන මොනවාහරි මේ අතට දැනෙන. රස්ම වගේ දැනෙන නැත්තං ගුලන් වගේ දැනෙන ගලනුව වගේ දැනෙන ගනමට දැනෙන මේ ඔක්කෝම ගත්තහම කින පටවිී ආපෝ තේජෝ වායෝ කියලා මෙන්න මේ ධාතුන්ගෙන් හටගත්ත මේ තියෙන අපිට පේන දැනෙන හැගෙන ඔකොටෝම කියනෙන රූප කලා ඉදර රූපේගන අවබෝධ කරන්නන්නේ රපේගෙන අවබෝධ කරන්න බුදුරාන්ස දේශනකරේ අප භඹයක්ක් තර ච සරිරීයන ර ක්‍රියාකාරිත්ත හැදෙන්ට හතුවෙන්න මනවද නැතිෙන්න්න මොනවද කියලා හොයාගත්ත හම ගැන අබෝධෙන්වා කියලා ඒකින්ද මකොත කරේ රූපය ගැන ලෝකයේ තියෙන රූප ගැනවබොධ කරග්ඩ ඔහේ ඔහේගේ මේ බයක් තරවෙච්ච සරිරයේ වැඩ පිළියවෙලාවබෝධ කරගන්නවා අන්නේ සඳහා බුදුරජන් වන්ේයනු දනවදාරන කායානු පසන අපිට මේ සරිගරේ තියනවා මේ සරිරයට අමතුර අපට මොවො තියෙන් අපි අන්න හෙමයි හොල බලන්ඩුවනි හරිද මට මේ ලබිල තින සරීරයට අමතර මොනවා ද තියෙන්න්නේ. සරරයට අමතර මට සැරෙන්සරේ සැරෙන්සරේ මේ මේ ඇහ කාණනාහි දවනේද මුළු අනි ඒ ඇහැකණනාසය දිව සරීරය කියන ඒ නැහැ කණනාසය ඇහැකිවහම ඇහේ තියන පෙනනීමේ දැනීම ඇතිවෙන තැනම් එකට කියෙනවා චක්කු ප්‍රසාදය කියලා. ඊට මෙහා ඇහැකිවහම ති දැම්මම් මේ සුදු ඉංග්‍රියයා වැල්ලුවත් එතන තියන්නේ ය මේ කයතම අපි ඇහ කියෙ එක පැහදි වර්ථ දැකම ති ඔන්න චකුප ප්‍රසාදය කනෙ එදිරින්න චක්කා යතනය කියලා එතුට ඇහේ තියෙනවා පෙනීමේ දැනීම කර එකක් එතකොට මේ වගේ කනේ තියෙනව ඇසීමේ දැනීම එතකොට ඒ දැනීමට කියනවා වි්ඥාණය කියලා ඇ චක්කු වි්ඥාන සෝත විඥාන ගහන වි්ඥාන ජිව්‍යයා වි්ාන කායවිඤ්ඥාන සහ මනෝ විඤ්ඥාන කර ඒවා නොද දැනීම් විතරයිැන පෙනෙනවා කිය අපිගැන් ීම ඇසීම එතකට ආග්‍රහණය කිරීම රසවිඳීම ඔන්න දැනීම තියනව ඉන්ද්‍රියන්වල ඇහැ කණ නාසය දිවසරරය මනසිගෙනෙව ඔය දැනීමත් එක්ක ඔ වෙන්නේ බාහිරයෙන් මොනොහරි එනකොට අභ්‍යන්ත්‍රමයෙන් ජතතික ඇහැට රූප ගැටනකොටතම දනෙන් කනට සබ්ද ඇහෙනකොට අන්නේ එකත් එක් උපදින්න තමයියෝ දැනීම ඔය තුනම එක තුන හම කියනවා ස්පර්ශය කියලා මේ තුනම එකතු වෙලා හැදෙන වේදනාව කලකා බාහිරාර්තනය අභ්‍යන්තර ර්තනය සහ මේ වි්ඥානය හරි දැඟ පිස්සර විඤඥාය ගැන කිවන්නේ මේ තුනේම එකතුවෙන් හැදෙනෝ ස්පර්ශය ඒකටතන ඒ ස්පර්ෂය නිසාහට ගන්නවා වේදන ඔන්න අපි දරට වේදනා ගැ දන්නවාද. වේදන හොඳට දෙදනක්න එනම් වේදනාව කියනෙ කොටස්තුනකට බෙදෙනවා මොනවාද. සැපවේදනා දුක්වේදනා අදුක් අසකද එනම් කය කියන එකට අමතරව මෙතන අපි ජීවත් වෙනකොට අත්්‍රි දෙනවා ගකුල්ට දෙනවා කාංරි දෙනවා ඇස්ත්‍රි දෙනවානද එන වේදනා අන්න ඒ වේදනා ආකාර තුනයි වනාාද සැපවේදන දුක්වේදනා අදුකසුක වේදනා. ඒ වේදනා මන්ද ඇතිකරගත්තේ මගින් ඉල්ලලාද මගින් අහලදවවෙදෙන එන්නේ. නි මන්න්න දන්නව ව මට ඉන්දවත් දෙන්න වෙලාක නේ දුක්වේද නාපු හම මං අයින්කරගන්න හතන හදන දන වෙලට ඉන්කරගන්නඩ ෑ සැපවද නාපුහා තියාගණ් හදන අපි කොමහට කරල තියාග්ට තියාාගන්න තියාගන්ට හදනවා දැන් කැමති ආහාරයක් කනකොට ඇ සැපවේද නවන් ඉන්නේ එෙහින් දත්මකොත කරන්න බඩගිනී නැතත් සැපවේද නැති කරගන්නකොත කරන්න බඩගින් නැදත් කානෝ ඇද තැමති මාආහරයක් කියන්නපු ැඩි ප්‍රශයක් වන අපි අමාරුවෙන් හොයාගේ නාව කියටක මේ කෑම දැන් ගෙනාපු කෑමත් තියෙනවා. දිවත් තියනවා. හිතත් තියෙනවා. දිවෝඩට මේ කෑම දාපු හම සැපවේදනාව ඇති වෙනවා දෙැම එකදිකරදානො. එකදිකර දැම්ම මොකතු වෙන්නේ බඩ පිරුණත් නැතත් මොකද වෙන්නේ. ටික වෙලාවක් යනකොට කෑමත්තියන දිව තින හිත් තියන ැපේදන මොදේ. කිය ඇති වනාගගේ දැම්මට දැමට ෑම තියදදි මයින් කරනවා දැම්මට ඇතිකරල ඒමක දෙවෙලා තියන් සැපවේදනා වෙනස්සෙලා බලන්ඩක එකම දිව එකම හිත එකම කෑම එක වෙලාග සැපවේදන ඇතන තවෙලාවග එතුරි සැපවේදනා හදාගණ්ඩෙන් මංගද විනාරි දහයායක් මේ රසවේදනව තියාගන්න හිතාගන්න එහම අපි කියන් පුළොහන් කියන්ට හිත එෙන්නෙවත් නෑ ඇයිඒ ඒ කොයි විවෙලා වෙනස්සේෙනවද කොයි වෙලාවේ ුවෙනවාවද වැඩිෙනවාද කියලා තියරෙන මට ගණ්ඩ එතවට මගේද එ මට අයිතියක් මට අහිතියක් නෑ අන්න බලන්ට ද ඔය විදිහට අනි හැම දෙයක් ගැනීම හිතවොත් පින්නත්න්නේ සඥා සංකාර විඥ්ඥාන කාය කියෙදැන් අපි වෙදනා ගැන්න කතා කර ඔය විදිහටම තේරුම් ගඩ පුා ඒවිරට තේරුම්ගත්හම අප තයෙන ම චර කල හිතා හිටි දි මේවා මෙ හැම්වෙල වෙනස්වන්තිමට මගේ කියලා මට ඕන හැටියට තියාග්ඩ පුළුවන් තත්යක්න පංචිපාදානස්කන්දේ නෑ එතකට අපි අම්ම කියන්නේෙ දැන් ඉසල් අමක් කියන්ෙසෙ ලබි අපි හිෙමුක දැන් මේ කයට කියන රූප කියලා අපි කිවන ඉරමට වදනකව දැන් සංඥාව කියෙ මගත් කියලෙබලල දැමඒ පාර්ටම ඉස්සෙල්ලා කියනවා මොකක්හරී පලතුරක නම අප එතුමකෝ අලිපේරකිව්ව කියලා කියනකට ඔය පැත්තෙන්වා මෙන්න මේවතමයි ඔය හාමුදුරුවකිව වි කියලා හඳරුගන්න නොද නැත්ත ඒ කවුද කරන්නේ මන්ද මන්ද කරන්නේ කරනවද කෙරෙනවද ඒ එක කෙරෙන වැඩක් නේද එක කෙරෙන එකක් මේ මොහොති මට පුළුවන් ඔය පැත්ති සඥාවලට බලපෑම් කරන්න. ඒවාට මං එලොරු ජාතියක් ගැන කියනවා පල තුරක් කියනවා තවුණු හර කියරනවා නගරයක් ගැන කියනවා මොකද වෙන්න මේක තමන්ගේ සං්ඥාගොඩ මගේ කිසීම පාලනයකින් තොරෝතන ඒ සඥා හටගන්න හෙන එක මට අයිතිද. ඒ හා දැ එනම් උන් දැන් කය කියන නොතරම දන්නව මටයිති නෑ එකක උස ඒ කාලූ මීට රතු මොනවාක් මන්තරණ කරන මහත මන්තර්රණ කරත් න කෙට්ට මන්තීරණ කෙරත්න කොට මන්තර්රණ කරත්න උසමන්තරනය කරත්න මට කරඩත් බැ හඩේ මන්තරණ කරත් නැහෙ එක මගේ කියරගන්න කොත් දැඇතු වේදනාත් එහෙමයි. සංඥාධන්තරුුණ මට කැමැති වෙලාවට අකමැති වෙලාවට එන්නේ නෑ ඒවා ඒවා මට අයිතියක් නෑ කියලා හිට අමතර ඔතුන තිනවතාව මනෝද කැමති අකමැති ප්‍රිය අප්‍රිය ගිජූ කෑදර මසුරු ඉළඟට ඇලනගති මේ වගේ නො ඒකුත්තාකාරය හිතේ ඇතිවෙන සිතුවිලි වගයා අන්නේ සිතු විඩියෝලට කියන මනව කියලාද සංස්කාර කියලා හරි කට ම දන්නවා අර කලින් කතාකරපු මේ සරිීරයටටත් අයිති නැති වේදනාවටත් අ නැ සංඥාවටත් අයිති නති ඒ ඒක්‍රාකාරිත්‍යයන්න ඊට අමතර තවක්‍රාකාරිතය මගේ මනසි තියන ඒ තමයි ඔන්න ඇති කරගන්න ඉරිසියක් රෝධ වෛරමාණන වගේ සිත වෙට. හරි ඔය ටික ඇරෙන්ඩ දැන් අපි විඤඥානය ගැන කිව්වා නේද කය ගැන වවා වේදනා ගැනත් කිව්වා සං්ඥා ගැනත් කිව්වා. සංඥා කියරකැෙන හඳුනා ගන්න ස්භාවේ ඒකත ඇතිවන ිරිසියා කරෝද හර අඳු ගන්නකොට කෙනෙක්ගේ දැම තරහ පුද්ගලෙක් න ඒයා නමකිනකට මන්දරගන්න හල ක ම ොන්න දේශ පාලක්නය දෙන්නෙ තුන්ගේ නනිික කියන්න. හරි එකනටමි අඳුරගන්න මේ හාහරලාකි සමහල්ලට හොන්ක් කරමග කරන්නේ දත් පට වෙන. නේද එතකොට අන්න ඒ තරහා එනවා කියන්න ෝකා ගැටට එතකොට මේවා මේ පා ඇරෙන්ඩ අපේ පින්නන් අයකෙන් අප යහනවා මේ කියපු පහ ඇරෙන්ඩ ඔය ජීවිතය වෙන මනහට තියෙනවද මේ බවයයක් විතරවෙච්ච සරීද වෙන මොහර තියෙනවද විමසල බලන්න තියෙනවාද නෑනේ ම මකාතෙහර බැන ගන්නවකෙන් එතරමකත් තියන්නේ මන තරහ කියලලා එතර තියන්නේ සංස්කාරයක් සද වෙලා නේද ම කාටහරි බයින්් ිල් යාවන් දකිනකොට මේ මට එදා බැන්න පුද්ගලය වගේ කියලා සඥා. න ඒත් එක්ක මට මොකක් දෙ තරහයවා ඒමකක්ද සංස්කරකේ දරහත් එක් මොකදග මට දුක් ේදෙනවා හටගන්න එන ඒක වේදන එතකොට ඔන්න ඔය විට හැමවවෙලේ මෙතන ක්‍රියාත්මක මොක ද අපි නිකම්ම එකට කිනවා. නි මිනිසුග ති කතා කරද මේ හිතින් මේ පංචුපාදානස් කන්දයන්නන්නේගේ කියන නමුත් මේ පංචුපාදානස් කන්දය කියර න්න මෙන්න මෙතර තින ක්‍රියාවලිය කියලා හොල බලන්නේ හොයල බැලූ උත්තේරෙනවා අපේ සරීරයේ එක අංසු මාත්‍රයක්වත් කිසිීම ක්‍රියාවක්වත් පංචුපාදානස්කන්දයට අහුුවන්න නැති එක එතකොට අනිත්තයගේ ඒත්ේමයි අලින්ගේ නද මාලන්ගේ සියලු සත්වන්ගේ ඒම එතු රජීවස්තුවල රූප විතරයි වේදනාත්නෑ ස්ඥාත් නෑ සංස්කාරත්නෑ වි්ඥානයක් එ රූප විතර එන මුළු ලෝකෙම හෝල බලාන්ට කියහිදනේ මුළු ලෝකෙම තියෙන හැම දෙයක් මරගෙන කොටස් පහකට පවෙදන්නට පුළුවන් මොනාද රූප වේදනා ස්ඥා සංකාර වි්ඥාන හරි න්න වතමයි උපාදානය වෙන ස්කන්ද. ඒහිෙ එවර කියනෝ? උපාදානස් කන්ද කියලා. අපිට කෙනෙකුක් වෙනකුට ආසාවන්න ඇති වෙලා එස අපි ජීවත්තයන්නේ මනොත්තකද. අපි ගෙදර දුරේවේ වැඩ කරමින් එකඒකෙව කරමින් 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 කමින් ජීවත්තන මනොත්තකද පංචුපාදානස්කන්ධය ඇත් එක්ක. අපි? රදරයක වැටනම් අනීමට පිහිටවෙඩ කියලා යමක් ඉල්ලන්නේ කාගෙන්ද බලාගෙනකම් පංචිපාදානස්කන්දය නේද ආදර ඉල්ල නොකැන්නකාෙන් හරි සංස්කාරයක් ඉල්ලනවා නේද හරි සේකන්නේ පංචුපාදානස්කන්දය අපි කකව ඉල නොද අපි අන බලන්ඩ දැන් එහෙම කියනකොට ඇතරම මේ මේ සරීරයේ අතර වෙන මුණුහරි තියනවද කියලා හොයලා බැලුවූත් කෙන ඉුබං අද මේ දේශනාවෙරලා ගෙතරගිහිල්ලා පැගාන කල්පනගල අර කියපු දේවල් වලට අමතර මොනවාහරිතීය නද කියලා හොල බන්නෙන්නේ අන්න බලන්ඩ දැන් අපිට මේක හොයල බලපු හාම අපට දැනෙන අප පින්නත් මේ මෙතන පංචුපාදානස්කන්දයක් ඇරෙන්ට වෙන කිසි දෙ නැගර කලින් පංචුපාදානස්කන්දය කියනකොට හඳුනා ගත්ත හැටී දැන්වේ විස්තරයක් කියර දුන්න හින්ද පංචුපාදානස්කන්දය කියනකොට හඳුනාගන්න හැටි එකමද වෙනස් ද මේ දැන් වෙනස් වෙලා කියන්නේ බනාහන්් ඉඳ ගන්නකොට තිබ්බ ගතිය නෙවෙයි දැන් තියෙන්නේ. ඊනකට යම් කිසි කෙනෙක් මේ පංචුපාදානස්කන්දය ලක්ෂණ විමසුවත් එහෙම එක හැම්ම වෙලේම තියෙන්නේ මොකක්ද අනිත්තේ ලක්ෂණයඒයන්නේ වෙනස් වෙනයි පංචපාදාානස්කන්දය නිබද වෙනස් වෙන ගතියක තියෙන්නේ. ඊළඟට වෙනස් වෙන අවිත රක්නෙ වෙයි පංචුපාදානස් කන්දය අප පින්නත්ති වෙනස් වෙන්නේ මට ඕන හැටියටද. ද ඒක මට ඕන හැටිට පවත්තන්න බෑ එනම් එක අනිත්‍ය ලක්ෂණය තියනවා අය අනාතලක්ෂණය තියෙනවා ඒ නිසාවෙන්ම වි ඒසේමක නිබන්ධව වෙනස් වෙන නිසා පින්නත්න. මොකද ඒක ගැන අපි කියන්නේ ඒ දුකටම හේතු වෙනවා එක දුකටම හෙතන තොට අපි පිහිට සරණ ප්‍රාර්ථනා කරන කරදරයක්ආහු කාගෙන්ද මංතුව පංචු පාදානස්කන්දය මේ මේ පංචුපාදානස්කන්දය අපිට පිහිටවෙන පුළොන් ඇත. රූප හේතු නිසා සකස්වෙන එක අපේ මේ සරීරය කියන එක අපේ රූපේටවත්දෑ ඒ පාලනය කරන්න එතන වෙන්නේ මොකක්ද අහාර නිසා පරිසරය නිසා ඇත්තං ෂ්නත්වය සීතලා අදී තින පරිසරයගන හොරිතු නිසා කර්මය නිසා සහ චිත්තය නිසා. මේ දැන් තරාගියොත් මේ බලන් මේ දැන් තරාගයොත් එක පාට මූනි තරහා පෙනුමක් එනවා. අපි සහරලාට සහරයට උබේටග කියෙන. දක කල කිරල්ලා වගේ අපසිට් එක වගේමකොද බලන්නටයාගේ මූුණ කලකිරිච්ච මූුණක් හැවිල්ල ඇ කලකිරිච්ච සිතුවවිලිය බම කල රිච්ච මුණ හැදි කව්ද කලකිරිච් සිටවිලි යනකොට කලකිරන්න කලකිරන්න පෙනු තියෙන මූුණ හදන්න කවු්දමන අපේ අපි නම් අපි නම් දන්න එම හදනවන වේ හැදෙනවා හරි එතට අපේ මූුණේ වෙනස්වීම සිද්ධ වෙන මේ හිත අනවා අහෙනම් ත අනුව රූපය වෙනස නොද නැද්ද යක තමයි කියන චිත්තයකට බලපානවා කියරා හරි ඒවගේ තමයි කර්මය අ පොඩි වුදාහරණයක්කි වේ ප්‍රතිසන්දි චිත්තය කියන දී අපි යම්කි වෙලාවදට චුති සිතක් ඇති වෙනවා ප්‍රතිසන්ධයත් එක්ක ප්‍රතිසන්ඳ චිත්ත්‍යත්තක රූපයක් හටගන්නවා අන්න බලන්ට කෙනෙකුට එතරින් හාට බලු සරීරයක් වේද බලල් සරීරයක් වේද නද මනුස සරීරයක් වේද ක්කම තිරණෙ වෙන්නේ අන්නට ප්‍රතිසන්දිී චිත්තයක්ත් එක්ක එකතමගැන්නේ ඉච්චිත රූපයට රිජ්ජුවම බලපානවා හරි එතකොට දැන් අපිට තේරෙනවද නිකං හරිම මේ කියාගෙන ගියද ේවල් එක මට මාව අයිතිද මට මාව අයිතිද කියලා හෙවොත් ගේ මනවද මට අයිති මේ ශරිරේ ක්‍රාත්ම කෙන මටවු ැටියද වේදනාව හැදිනි මට උුන් හැටියද නෑ සංඥාවල් හැදි මේ එකක් නක ව වන දැන් හාමුදුුරුව වතර කිර ේ සංඥා ඇදන ඒක මට අයිතියා නෑ සංස්කාර අනි අපි නෑ නේ දෙත ප්‍රවිංජාන ඒ ඒතු මට අයිති මුණද මට මාවයිතිද මට මවයිතිනෑ නෑ නේද මට මාවවත් අයිති නැතිකොට මට වෙන සරීරයක් අයිති කර ගන්න පුළුවන්ද. ඇයි වෙන සරීරයක් ඒ අයටත් අයිති නෑ අන්න බලන්න ඔයටික කියනකොට අපිට යම් කිසි අදහ සක්කාවා ජීවිතය ගැන. මට අතනැති ජීවිතය මම්ම කියව ඒක ැ දුකට පත්වෙෙන්නේ මට අයිති කරගන්න මවු ලොකුත් සහයක් ගන්නවා නේද? ක මට යිතින මේකට ලෙඩ අපි තේරෙන්ට කියන්නංක මේක මට අයිතිනං ම මේට ලෙඩ කරගන්නවද නෑනේ නේද මන්ද අඩියදාගන්නවාද නෑ න ඒ මොකක්වත් කරගන්න නෑ මට කරදරකාර තත් යැන්නු තියෙන කිසිවක් ම සිද්ධ කරගන්නන්නේ ෑ මේක මට අයිති එකම තේරනම් මට අයිති තිබා නද හිත ඇතිවෙන සිතුවිත් බලන්නකු ලොකූ දුක් ඇතිගෙනනාලාකට කෑග හලන්නනවා මට අයිතිනම් අමකොද ගන්න මේ මේ දුක්තෙන්ටඩෆා දුක්බෑ සැපෙන්ඉන්ඩෝනේ කියලා මටයිතිනම් මට හැරතියාගණ්ඩු නැ එහෙම අපි ඕලාරිකව බැලුවත් අපට දෙේනම එක මටයිති නෑ කියලා අන්හනම් මගේන සිතුවිලි මටයිතිත් නෑ අනුන්ගේ සිවවිට ඇතිත් නෑ මේ ගන හරියටටම යම් කිසි කියන්න දැනගන්නව නං එයාට දැම්මං ඔටික කියනකොට මංහන අප මේ පින්නම්තායකින් පොඩ්ඩක්ව ම ගැන තිෙනදහසටිකන් චුට්ටක් නිකන් නිකම් පොඩි හෙල්ලීමක් වුණාවාගේෙදෙන ඇද මේක නම් හිතලබරණ්ඩ ඕන තමයි පොඩ්ඩක් මොකද මේ මෙතන මේ කියන හැටියට මේ වෙන දෙයක් හොයා ගණඩත් බැරූපවේදන සංඥා සංකාර විඤ්ඥාන කියන පහයරෙන්ඩ අපි කල්පනා කලා බැලුත්වෙදයක් වෙතර ඇත්තටමත්නෑ නත කකාටොත්වැෑඩ පුලුවන් කිසිම දෙ මෙත නෑ මෙත තියන සියලු දේවල් වැටෙනකොටද රූප වේදනා සඥා සංකාර විඤ්ඥාන කියන පාට එනම් වෙන දෙයක් හොයාගණ්ඩත් නෑ මේ එකක්වත්මට අයිතිත් න මේ කර හරිබපුදු වැඩක් මේකන හොල බලලුවන පොඩ්ඩක් කියලා. අදහසක් ඇල මේ ගැන හරියට හොල බැලුවොත් මොකොද වෙන්නේ මට මං ගැන්න තියෙන අදහස දැනට මගේ කියනකොට පොඩි මොකක්ද තියෙනවා මේකට අයිති දෙයක්. තියනවා වගේ අදහසක් තිේෙනනික හෙම අදහසක් තියෙන අප පන්න හැබැයි මේ වගේ දෙයක් දැනගත් අහම මුොකුද වෙන්නේ මට තේර වෙනවා මට මං ගැන තියෙන අදහස වෙනස් වෙනවා ටි. මට මං ගැන දැනිච්ච විදිහ ටික ටක ටික ටික ටකටි වෙනස් වෙනවා. අන්න ඒක තමයි කියන්නේ දෘෂ්ටිය රිජ වෙනවා කියලා. දැක්ම හරි යනවා. අපටතියන් වැරදි දැක්මක්. මේ මුළුමහත් සරීරය ගැනම තියෙන වැදි දැක්මාරි. එකොට ඒක හරිග ගමන් මොකද වෙන්නේ මං ගැන විතරක්න එකයි අනුන් ගැෙනත් මට දැනට තියන්නේ අපි මං හැමදාම කියනවා අපි අනුන්ගැන අදහස් ඇතිකරගන්නවා මෙයා මෙහෙමයි මෙහෙමයි කියලා. ඒක අදහස් ඇතිකරගන්නට අපි දැුුවත් වේ කොහොම කියල පොඩ බලන්න මට මම කාටහරි ගාලතියනවා කව ද්දස පසල් ැන කාලේ හරි බැලති න ැලතින ගැමුව කෙනෙක ද දසුලත් වෙනක්න නේද. මට තරා ගිහිල්ල කෙනෙකුට බනින ගානට හිත ආපුහාම මට දැනෙනවා මේ ගානට තර ආවොත් මගේ ඇති වසන පිටෙනවා කියලා. ඒ කාගයක් දැකීමක්ද ඒමට වෙලා තියෙන දෙයක් නේද මේ ගානට තරාවවත් නම් මට ඉවසන්ට බෑ කියලාන්නුමන් දන්න මේම වනොත් බයිනවා කියලා. හරි එතකොට. අපි හිතනවා තව කෙනෙත් තව කෙනෙකට බයින මන්දදා කියෙනවා හරිද මට හිතෙන්නේ මොකක්ද එයාට තර අරගානටම තරහා ඇැවිල්ල තියෙනවා ඒකතමයා බනින්නේ ඒ කල අපි කියනවා ඒක කියන්නේ ඇයි ඒක මට දැනෙන විදිහ මොකද මම කාට හරි බයින්නේ මට මෙන්න මේ ගානට තරාපුහම නේද ඒ දකට වෙන කෙනෙක් බයින්නෙත් ඒ ගනට තරහා පුහම කල මට හිතෙනවා ඒ හරිද ඒ හරිද ඒ වැරදි ඇයි අප හරතින කුුල් කියති කාරව කියලා නද අපි ගෙදර ඉන්නගටටවා මෙයානම් Googleු යාටමකෙන් ඉක් මට තරහයන ඉක්මට ප්‍රතිචාට දක්වනවා නේද මම එම ැහෙන එක එක් කෙන එකක් කෙන එක එක් කෙනාගේ ක්‍රියාත්මක භාවයට යන කොට ඒ තියෙන චේතනාවල්ලල වෙනස්කම් තියෙනවද නද බලන්න ින්නත්නේ මම හිතනවා මගේ මේ හැසිරීම අනුව මේ මේ වගේ හැඟීම් මට තියෙනවා කියෙන මමයි දන්නේ මගේ අත් දැකීමන එනම් අනිත් යටත් ඒ වගේ මද නැද්ද නේද ඒ අයටත් මොකද වෙන්න වෙනවෙන වෙනවෙන ආකාරයේ සිතුවිලි ඇති වෙන්නේ ක්‍රියාකාරකං එකම උනත් වන්නක තේරෙන්ට කියන්න වොන මට කවුරු හරි ගැන යම්කිසි බැඳීමක් යම් කිසි කැමැත්තක් ඇතිවෙලා මං එයාගේ කරරෙන් අත තියෙනවා අත තියෙනකොට මට අප හැඟීමම දන්නවා එදකොන මෙත් මොකද කරන්නේ එයාගේ අධරගෙන මයිකරෙන් තියෙනවා ට හිතෙනවා මට වගේ හැීමක් මටත් මං ගැන තියෙන කෙල මටයා ගන තියෙන හැගීම වගේීම හැඟීමක් එයාට මං ගැන තියෙනකල එක හරිද අපි වරද්ද ගන්නවා ලෝක රි ලෝකේ වරද්ද ගන්නේ අපි කාට සාපේක්ෂෝධ ලෝකෙ මඉන්නේ සා මට සාපේක්ෂ වයින ඇ මට මට මෙහෙමර අනිත යත් එහෙම ඇති කියෙනවයිනවා ඔන්න දැන් අපි මොකදක මංගැන හොයන්ට කියම කිව මං ගැන හරියට හය නොටමකොද වෙන්නේ අපිට හොඳට වැටහෙන අපිනත්නේ මෙතන තියෙන දේ සිද්ධ වට හේතු වෙන දේ තන කහොදම මෙතන ොහද කිය හොඳට වැට ොතු මට මං ගැන හොයා ගන්නකොට ම තරෙනවා මේ මගේ කිය ගන්නඩ බෑැකිල තුර අනු ගැන මට ද අදස හරියට එනවා එතන වෙනස් මෙතෙන්ට වැඩි ඇතන වෙනස් ඒවා මගේ කියලාගණඩ පුලන්කම නෑ කියලා ඉතාම හොඳින් වැටිහිෙන්ට පටන්ගන්න ඉතිං එතකොට අපි කියනවා මනසිං මේවා දැක්කේ මනසිං යම් කිසි කෙනෙක්ෙනක් දකිනකොට යම් දෙයක් මොකක්ද වෙන්නේ දිට්ිය සුපටි විදදාාය කෙනකෙන දෘෂ්ටිය මනසිං හරියට දකිනකොට මොකද වෙන්නේ ඒ ඒ කෙනගේ දෘෂ්ටිය රිජුභාවයට පත්වෙනවා. ඉතින් ඔන්න ඔය ටි අපි කතා කරේ වෙන මොකටත් හැමෝටම වැටහෙෙන්් ෝඕන අප පින්නද ඉතා වැදගත් දවසක් මේ දායකත්ය දන්න සියලු දෙනාටම නමුත් හැමෝටම වැටහෙන්න්නට ඕනේ මේකෙ මට කරන්්ඩ දෙයක් තියෙනවා කියලා ජීවිතේ. ඇයි මේ ගෙවන ජීවිතයේ ගැනමට තේරිලා නැත්තං ජීතය ගනමට වැරදි සිතුවිලයනවා එතක ටම අනුත්තය ගැත්මට වැරදි සිතුලියවා එතරසිින් තරායනේවා එක එක වෛරතියාගන්නේවා ඒ වගේ මේ නැති දෙයක්කට මෙතනට දැන් තේරුණා රූපයදනා සංඥ සංකාර විඤ්ඥාන කියලකිහම මෙවා මගේ කියලගන්ඩ බෑ කියල නේද එකට හෙවනම් මගේ කියලමං ගත්තනං ම පුද්ගලෙක් කිලේටක වෙනම ගත්තනන් එක මං වැරදිීමක් නිසා අපපු සිතුවිල්ලක් එතකොට අනිත්තායටත්තේ වගේමයි හරිද අනිත්තැනුත්තේ වගේමයි එනම් මට සාපේක්ෂව මට තේරෙනවා එහා පැත්ත්තන් ගැට්ලුකාරිේ තත්වයක් මගේ පැතතා දියල්ලුකාරි තත්වත් මෙම ම මගේ කිය ගණඩ පුලුවන්කම නැති ක්‍රියාවලීන් කියලා තේරෙනවන්න එහෙම මේ ලෝකය ගැන අපිට දැනෙන කොට ඒ ලෝකයේ තියෙන දෘෂ්ටීන් අපේ තුළින් අයිගනයක කැනෙ මනසානු පෙක්කිිතා දිට්ිය සුපටි විද්ධා කිය මනසිං දකිින් ඩෝනය කියයිතිං අපි උපරිම උත්සාහකරම සම්මාධිට්ටි දේශනා මාලාව තුළ අද අපි හඳනාගත්තා දි ෘෂ්ියයකයන්න මකද කියලා ඒ අනුව යමින් කොයි විදිහටද නිවැරදි ඉතානි වැරදි දැනට මගේ මනසිකාරය ගන්නේ අවබෝධය හරි තැන්ට ගන්නේ කොහොමද ඒ සඳ හා මං කරන්්ඩෝනි මොනුවද කියලා හැමදේ ඒම කතා කතා කරගෙන ගතයේදී තමන්ගේ දෘෂ්ටිීන් රජු කර ගම පින්නත් හෙම නොනහොත්තුන් අපිට කවත්දා කත් හරිදේ හරිවිදිහට දැනෙ කක් නෑ. වැරදිට වැරදි හැගීම් එක් ඉපදිලා වැරදි හැගිීම එකක් ජීවත් වෙලා වැරදි හැගිම් එක මැරිලයාවි. ඉරකාලින් කොහොමාරි කරලා අපි නිවැරදි හැගීම් මනොදකයා තේරුම් අරගෙන් ඒ අනුව අපේ ජීවිතය සකස් කරගන්නට හැම දෙනාටම ශක්තිය දෛරය වීරය අධිස්්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාත්ථනා කරනවා. කා සට්ටා චුමට්ටා දේවානාගා මහිද්දිිකා පුණ්ඥන්තං අන මෝදිිත්වා චිරං රක්කං තුසාාසනං චිරං රක්කංතු දේශනං චිරංරක්කං තුමං පරංති හොදැයි පින්නන. අදම ධර්මදේශනාවේ දායයිකත්තය වස්සිෙන් සඳහන් කර තියෙන්නේ කොළ බහත සිරිවා බණඩාර්ණයක් විද්‍යාට වසර පණහක් පිරීමනිිමිත්තෙන් විද්‍යාලයේ ප්‍රථම සිසුුවියන් කැලවිසින් සංවිධානය කරලද ම් සදධර්ම දේශනය කියලා සඳහන් කරලතිෙන. නිදුुක් නිरोෝගී දීර්කාශ ප්‍රාත්ථනා කරන රත් සැබඳනාටම විශසම විද්‍ය्याල ප්‍රथම විදා පතිනය විමලා යනග විදහල් පතිමෑනන්ට විද්‍යල ප්‍රත චර්මले සජව සිට්න ුරමයනිර හම බ ගොඩ චද සසි केිය ගුන්රත්ය ගුරමයනිවරුන්ටද ද්‍ය्याල සජවත් සිටන විधාල් පතිවරය විදුහල්පතිනියහ වූ Rරයම්මල් ජයසයකර නන්දාල් සිල්වායන විදුහල් පති මෑණිවරුන්ට ද වර්තමාන විදුහල් පතිනි වූ මාල්නී හරත් විදුහල් පතිමෑණියන්ට වගේම සියලු ගුරු මෑණනිවරුන්ටද විදුහල අභිවෘධිය වෙනුවෙන් කැපවූ සියලුම සුජිවත් සිටින දෙමපියන්ටද විද්‍යාලි ආදී සිසුවනට වර්තමාන ආචාර්මණන්ලේට සහ වර්තමාන සිසු දියනයන් හට ආශිීර්වාද කරනවක සඳහංකාතින එමෙන්ම අප අතරින් වV සිටින විද්‍යාලයේ ප්‍රථම ආචාරිමණ්ඩේ සිs මළගල පරි GDN ගුණවර්ධන යන ගුරු මෑණනිවරුන්ට සහ පුෂ්පා කලබෝවිල විදුරපතිමෑණියන්ට උතුම් නිවන්සු ප්‍රර්ථනා කරනවාක සඳහංක්‍රතිනව යෝ සිල් දෙමපියන්ටආද ස්ුවන් ආදීසිසුවන්ට, ගුරු මහත්ම මහත්මීන්ට සහසේව මණඩලේ නිවහන්සුව ප්‍රර්ථනා කරන එමෙන් විද්‍යල තත් ොෝ දිර්ග කාලයා දියුණනයන්දිීමට පත්ති ශ්‍රී ලංකා දෙරනට උගත් දිරිය දීනයන්දායද කිරීමට ආශිර්වාද කරනවා කිය සඳහන් කරලා තියෙන තින්ගේ. අය බලාපොරත්වෙන ආකාරයටම අපි ඒ සෑම සිතුවිල්ලක්ම සාර්ථක වේවා කිය පාර්ථනා කරම විශේසෙන්ම විද්‍යාලිතා බොහ දිර්ග කාලයක් පාත්තා ගැනීමට අවශ්‍ය කරන, සියලු යහපත සිද්ධ වේවා ති හැම දෙනාටම වන්නෙන් වසයෙන් නම්සයෙන් සඳහන් කරපු සියලු දෙනාටම සුජවත් වවාසක්න හැම දෙනාටම දුක්ලිරෝග චරජිීන බේවා මේ සියලු පින් අනමෝදන් වේවා හැම දෙනට මුතු නිවනිින් සැනසනට හේතුවේවා කල්ෑමිත සම්පත්ය ලබේවා කිසිදු පාපමිත රස්තරු කරපත්න වඒවා ක ප්‍රාත්නා කරනවා ඒවගේ යනි පරලෝග සිර ාතමිත්‍ර දින්දම පින් අනමෝදන් වේ එඇත්තන්ද සුගතියෙන් සුගතියට පත්වේ වාවසානයේද උතුම් නිවනිින් සැනස එනට මේ සියලු පුුණ ශක්තියෙන් හේතුවේ වා කියන ප්‍රාථනා කරනවා ඉතිං සිරිමා බන්්ඩාරණයක විද්‍යාලයේ කටයතු කරපු හිටපු දියනියන් විදිහට මේ හැමතිනාටම උතුම් නිර්වාණවබෝදධය සඳහාම අවශ්ච කරන ශක්තිය දෛරය වීර් අධිෂ්ටානය වාසනාව ප්‍රඥාවල වේවා කියලා. ප්‍රර්ථනා කරනවා හැම දෙනාටම සම්මා සමසරණයි ඌ සාතු. සුපිින් උතුන අදවසේද මමුතුම් සදධර්ම දේශනාව අප කිරිහනුකම්පාවෙන් පවත්ව අවදාළ ගෞරව නියදේශකයන් වහන්සේට තවත් මෙවැනි ශාසනක වැඩටයුතු කරගෙනීමට අවැසි ශක්තිය දහිරිය වාස්සනාව ලැබේ බයි යන්න අපි සියලුමතිනා එක් සිත්ව පාර්ථනා කරමු. ප්‍රාර්ථනා කිරමක් වශයෙන් අපි සාධනා දෙයක් පවත්තමු. අදවසේ දී මෙමමුතුම් සදධර්මදේශනාව සූම් යෙදෝමමුූසේත්, ජයරෝපවාහිනී නාලිකා ඔස්සේත්, ලෝපුරා විශරවා හැරීම සඳහා සැදහැති විකාශන දායකත්වය ගෙන කටයුතු කනු ලබවා කොළමහත සිරිමාව බන්ඩාරණක විද්‍යාලයට වසර පන්හක් සපටීමනවිත්තෙන් එවකට සිමාව බ්ඩාරණයක විද්‍යාලයේ ප්‍රථම සිසුවියන් කැලවිසින්. එසනම් සොපින්වතුනි සූම් යෙදෝමූසෙත් ජයරෝපවාහිනී නාලිකාවෝසෙත් ඔබ විත ගෙනයනු ලබන සම්මා දීත්්ති සධර්මානු ශාසනාව මෙතකින් නිමාවට පත්වෙනවා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි මෙලෙසින් ඔබට අවස්ථාව ගෞරවනිය දේශකයන් වහන්සේ දෙෙසා පරිෂ්කාර පූජා කිරීමට නිච්චං අදදාාපචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන්තිීයායි වන්නු සුකම්බලං අයුරාරෝග්‍ය සම්පත්තිී සගග සම්පත්ති මේ වච්ච අතුෝ නිබ්භාන සම්පත්ති මිනාथේ සමි්ජතු